දැන් වෙදපප්පා අරිෂ්ඨ බෙදනකොට හැමෝම ආසයි පොලිමේ ඉඳලා අරිෂ්ඨ බොන්න. ජිම් පප්පා මොන මොන විදිහට වෙස් අරගෙන ආවත් අහු වෙනවා අරිෂ්ඨ බොන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි රාජපක්ෂ කල්ලිය. එක එක වෙස් අරගෙන එක එක සංවිධාන හදාගෙන මේ එකම කණ්ඩායම ඒ සංවිධාන වල පිටිපස්සේ ඉඳගෙන ඒගොල්ලන්ගේ නාට්‍ය ඉදිරිපත් කරන්න හද. දැන් අපි ගත්තොත් හරි මග කියයි එලිය කියයි ඒ වගේ විතරක් නෙමේ වෙනත් ට්‍රේඩ් යූනියන් වල වෙනත් ආගමික සංවිධාන වල මේ හැම සංවිධානයකම පිටිපස්සේ ඉන්නේ එක එක වෙස් අරගෙන අර පරණ සෙට් එකම තමයි පරණ රාජපක්ෂ කණ්ඩායමම තමයි. ඉතින් මේ හැම දෙයකම පිටිපස්සේ ඉන්න රාජපක්ෂ කණ්ඩායම හැම දෙයකටම විරුද්ධයි. අපි ගත්තොත් මේ කණ්ඩායම මානව හිමිකම් වලට විරුද්ධයි. FCID විරුද්ධයි. අල්ලස් කොමිසමට විරුද්ධයි. අර 1990 සුවසැරියට විරුද්ධයි. විශේෂ අධිකරණ ස්ථාපනය කරාට විරුද්ධයි. සුදු වෑන් වලින් උස්සගෙන ගිය අයව හොයනවට විරුද්ධයි. මේ හැම දෙයකටම මේ සංවිධාන විරුද්ධයි. ඉතින් මෙන්න මෙතනදී හැබැයි තා සූක්ෂම ලෙස ඒ කණ්ඩායම දේශපාලනය කරනවා. ඒ දේශපාලනය කරන්නේ විශේෂයෙන්ම සිංහල බෞද්ධ බහුතරය අවසන්. එතකොට කවදාක්වත් දැන් ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ කියන්නේ සූසරීට විරුද්ධයි. ඉන්දියාවට ගිහිල්ලා කවදාක්වත් කියන්නේ උතුරේ ජනතාවට ඉඩම් දෙන එකට විරුද්ධයි. ඉතින් මෙතන දෙබැඩි පිළිවෙතක් ගෙනහිල්ලා සිංහල බෞද්ධ බහුතරයක් අවසලා දේශපාලන වාසියක් ජාතිවාදයක් ආගම් ભેදයක් ඇති කරන්න ඒ අය උත්සාහ කරනවා. ඒවට එක එක සංවිධාන හදලා තියෙනවා. හැබැයි මේ හැම සංවිධානයකම අර එක එක වෙස් අරගෙන ඉන්න අර රාජපක්ෂ කණ්ඩායමම තමයි මේ කණ්ඩායම වල ඉන්නේ.